සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි අලුත් අවුරුද්දක ඉන්නේ 2021 වර්ෂය ආර නිවාස සම්බන්ධව ඉතාම හොඳ වර්ෂයක් තමයි තිබුණේ නමුත් කමන්නේ විවිධ හේතු ආව මිනිසුන්ට ඉතින් ඒ නිසා නිවාස ප්‍රමාද වුණා නමුත් දැන් අපි ඒ පටන් ගත්තා ඉන්නෝනේ 2021 අනිවාර්යෙන් ගේ හදන්න वर्षेदी मेव करो पशुपसटवा अभी ड्रीम अवलगड पत्ते अनावश्य मुदल व्यायवा काले डेमेज वाली पार डुस्क बल सहन प्राण बल्लती मम हित वीडियो पताकार मम एक पसट गता वीडियो वेडी वगे दवसे तब के मुखद या मगे प्राण गए इलाट पास अम्मा दुआ पुताई वायस हर इतने पुताट तम दूट वायस तम कैंपस पुताट तम गे दिल कथागन सभावी अब तेरों अभी तेने पोडक दिमापी पोट हेपेनो वगे नाइरा ये जाते कोई बांग्लादेश प्लान बांग्लादेश मल्ली तम आवे स्केच आवा मेतंदी मंको मे दंग मे इधम खागेदात नतीवेद दंग इन्नी का अम्मा अय्याई मामा इतना दंग इन्नी मुकदे
අයියයි අම්මයි මමයිනේ දැන් ඉන්නේ. එතකොට අයියා කො හයර් රටේ පිට රටේ ඉන්නේ බංග්ලාදේශින්. දැන් මේක දැන් ඉඩම කොහමද අයිතිය තාම බෙදලා නැහැ කිව්වා. ඉතින් දැන් එතෙන්දී ප්‍රශ්නයක් මම කො දැන් මේකේ නීතිමය අයිතිය නම් අම්මට භාගයක් තියෙනවා ඕගොල්ලෝ දෙන්නට භාගෙ භාගෙ තියෙනවා. වචස් 7යි. හැබැයි හොඳ තැනක කලු කර ඈ. ඉතින් මම එහෙනම් ඩිසයින් දීපක් කළා තියෙනවා මම දන්නවා මේ ඒරියා එක දන්නවා මං කො දැන් මේ වෙලේ ඔය ඇඳන් ඇල්ල දින ප්ලෑන් එකේ එක එල් එල් ඉඩමක් එක එල් ඉඩමක් ඈ එක එල් එල් ඉඩමක් තියෙන්නේ ඉතින් මම කෝ නෑ ඔය වැඩේ අමු වැරද්දක් ඔයා කරන්න හදන්නේ ඕක කරන්න එපා මං කො අයියට ගන්න පුළුවන් කෝල් එකක් ගත්තා ගත්තා මේ ළමයි කතා කරේ ඒතොර ඒ ළමයි කෝ මේ සර්ට කියලා ඒක ඩිසයින් එක කරා ඉතින් එයාත් කැමතුණා රයිට් මං කොයිද මම මේක කරලා දෙන්නා යට දාපෝ ඔය උඩේ එක ඉතින් ඕන දෙයක් ඔයාගේ දක්ෂකමක් තියෙනනේ කරගෙන යන්න දැන් මෙතනදි මං කෝ නැහැ ඔයාට යට දට්ටුව අයියට උඩ දට්ටුව මේ විදිහට මේක ඉවර කරගන්න බලන්න නැත්තම් මේක එකම එකේ ගියොත් එම කොච්චර සතා එක පැත්තක එල් ලකුරක් එනවා කියලා ගොඩක් ඉඳ ඉඳ ඉතුරු කරලා එල් ලකුර එනවා කියලා ඒක අපරාධයක් ඉතින් මම පුළුවන් වුණා මම දැන් මගේ වීඩියෝ එක මම කරානේ ප්ලෑන් එක මම ඉතින් ඒක ඔයාලට දාන්නම් බලන්න ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් කරගන්න එපා ඒක අපරාධයක් ඉතින් මේ 2022 මේ වැරද්ද කරගත්තා නම් ඉස්සරහදී ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා අයියා වියදම් කරන්නේ මෙයාට අතිදිම කොටසක් අයිති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා සහෝදරකම් පැත්ත ගැනවත් අන්තිමට සුවදකම් පැත්තට නේද ඒ වගේ වැරදි කරගන්න එපා ඒ වගේ වැරදි කරගන්න එපා එතකොට මේ එහෙම ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. හරි පරිස්සමෙන් මේ වැඩේ කරගෙන යා යුතුයි. අපි බලමු මේ වැරදි ටික. දැන් මෙන්න මේ ලනු ගහන එක තියෙනවා මේ ලනු ගහන එක හරියට කරගන්න ඕන. ලනු ගහන එක හරියට කරගත්තේ නැත්නම් වෙනසක් ආවොත් රුව පින්ඩය වෙනස් වෙනවා. ඒක ඕගොල්ලන්ට මැච් කරපු එක වෙනස් වෙනවා. වෙනස් වුණොත් ලොකු පාඩුවක් වෙනවා. අඟල් දැන් මෙහෙම අපි 1 2 3 කියලා ගහනකොට 0 3 ගහලා මැද් දෙකේ වෙනකොට මේ පැත්තට ලණුව දානවා අඟල් 7ක් එහෙම වෙනස් වෙනවා හැබැයි මේ ගෘහපින්ඩයේ වෙනස් වීම පොඩ්ඩක් කපරාළු පොඩ්ඩක් වැඩි වෙනවා print එකේ ඒ හින්දා ඒක වෙනස් වෙන්නේ නැහැ 6.6736 වෙනස් වෙන්න පුළුවන් වඩුරියන් 31 වැඩි කිරීම 31 බෙදීම 144 මේ වෙනස විය හැකියි ඒ වෙනස වුණාට ප්‍රශ්නයක් නැහැ ඒතකොට ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලනු ගහනකොට ලොකු ඒරියාල අඟල් 7ක් වෙනස් වුණොත් මේක සම්පූර්ණ හදන්නේ. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන්නේ මේකයි Taman tape එකක් අරගෙන මැනලා හරියට බලන්නේ මේ විදිහට ගන්නවද මේ විදිහට ගන්නවද කියලා බලන්න. බලලා ඉවරලා කරන්න. ඒතකොට එහෙම වෙනසක් වුණොත් කෙලින්ම ආකිටෙක්ව කතා කරන්න ඕන. කතා කරලා එයාට කියන්නේ මෙන්න මේ මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඉතින් එයා ඒක හදලා දෙනවා. කිසි ගැටලුවක් නැහැ. එක බැම්මක් හරි වෙනස් කරගත්තොත් එයා එයාට ඒක කරන්න ලේසියි. ඉලෙන්දම මම අර කිය දෙන ඉඩමත් උඩ ගන්නවට හුඹස් තින ඉඩ නම් ගන්න මෙපා කියලා. හුඹස් තිනවා නම් තින මහා කතන්දරයක් ඒක. කොයි වෙලේ හරි ආයි වේ යනගෙන. ඉතින් මේ වේ යනගින එක දැන් එහෙත් නගිනවා ඔය වේ ඉන තරම් නැතිද නැති තැනත් නගිනවා. මොකද හේතුව අපි කියලා ෆිලින් එකක් ගන්නකොට එම ලී කැර ඇතුළු වේ ආරම්භ නම් ඉතින් කොයින් කොයර පස් ගෙනත් දාන්නේ. ඒක නගිනවා. ඒ නිසා දැන් අපි ඔක්කොම කල්ලි වෙරලා ටයිලින් වල පොළව කොන්ක්‍රීට් කරන්න ඉස්සලා අනිවාර්යයෙන්ම වේයන්ට වේයන් මර්ධනය කිරීම සඳහා කිමිකල් එක පාවිච්චි කරන්න වෙනවා අද කාලේ හැටියට පවු තමයි ඉතින් උන් නොකරත් බෑ ඒක අවශ්‍ය වෙනවා අනිත් එක තමයි මේ බලන්න මෙන්න මේ වගේ දැන් ඉස්සරහා තාප්පේ තියෙනවා තාප්පෙට දැන් ඉස්සරහා අපි මේ පොච 6යි තමයි මේක කරගන්නේ 6 7 8 කරගන්නේ ඒගොල්ලෝ වටේ තාප්ප වැඳගෙන ඉස්සරහා දානවා ගේට් එකට දානවා ඉස්සරහට බීම් එකක් දාලා වැඩේ කරන් යනවා අන්තිමට වෙන්නේ මේ මෙන්න මේ වැඩේ තමයි මම මේ මාමම කිව්වා මේක එපා කියලා මේ පොඩකම මේ දිසර කියලා තියෙනවා මම දැක්ක මම ওই වැඩේ කරන්න එපා ඕක ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා ඉතින් එහෙම කියලා මම ගියා නමුත් බලන්න මේක දාලා දැන් වෙලා තියෙනවා මොකද මේ පාරත් එක්ක දැන් ගේ හැදෙලෙනකොට උසම ප්‍රශ්නයක් ආවා ඉතින් ඒ දාව බීම් එක තමයි මේ කඩන්නේ අපරාදේ සල්ලි ඉතින් මේ වගේ දේවල් කරගන්න එපා කියන එක තමයි කියන්නේ අනිත් එක තමයි දැන් ඔය අපි 2022 පටන් ගන්නකොට මේ මේ අවුල දැනගන්න හරි පරිස්සමෙන් වැඩ කරන්න. තව කෙනෙක් එක ගැටෙන එක අඩු කරගන්න. ප්‍රශ්න හදාගන්න එපා. ඒව බේරගන්න බැරි හරි අමාරු අවුරුද්දක් මේ අවුරුද්ද. ඉතින් ඒ නිසා ඔයගලන්ට පුළුවන් දැන් ගයක් හදන්න යනකොට ඊටම සුද්ධ කරනකොට මේ දින්
මේ වගේ මායිරණ කපන්න ගියා මිනිස්සු ගෑස් දෙක උඩ ගිහලා මිනිස්සු බයයි අපේ ගේ කැඩේද දන්නේ නැති ඒ වගේ දේවල් කරගන්න එපා ඩිසයින් එකේදී පොඩක් කියලාම පටන් ගන්න මෙහෙමයි කියලා. वायरिंग මම නම් යටින් දානට වඩා කැමති ටිකක් උඩින් දාන්න. නමුත් උඩ දැම්මා ප්‍රශ්න නැත්තේත් නෑ. මොකද සමහර තැන්වල ගැටලු තියෙනවා. ඒ වගේම තමයි උඩින් දැම්මම තියෙන ලොකු අවුල තමයි ස්ලෑම් මේ කොන්ක්‍රීට් අපි දානකොට ඒකෙදි බිල් බැරුව අර යනවා මේ යනවා අන්තිමට ඉතින් අර සේරම කැඩෙන තැන් තියෙන අවස්ථා තියෙන ගැලවෙන තැන් තියෙන අවස්ථා තියෙන. ඒ මොනොත් එම ආයෙසර එක කරගන්න විදියක් නෑ. උඩ කන්ඩියුටර අන්තිමට යටින් ගේන වෙනවා. ඉතින් ඒව අපරාධ වැඩ. පොඩක් ඒ නිසා පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වෙලාවට ඉලෙක්ට්‍රිෂියන් එතන දානවා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පරිස්සම් වෙනවා. හුඟක් ගැටලුවක් තමයි ලොකු ගැටලුවක් තමයි ඇත්තටම මේ මේ පයිලට් පිට්ස් කියන එක නම්. දැන් අද ලොකු ගැටලුවක් මේක ඇත්තටම. පොඩි ඉඩන්නේ තියෙන්නේ ඉතින් මේකේ දී ටොයිලට් පිට් එක ඕන වේශර මේ දෙක එකලංගන දාන්න එපා කියන එක මම කියලා තියෙනවා දැන් මේ පෙන්නන එකේ නම් එහෙම නෙමෙයි තියෙන්නේ මේ පෙන්නන එකේ එතකොට මම මේක කරන අතන එකක් එහෙම නෙමෙයි වේශර පිට් එක වෙනම තියෙනවා එතකොට මේවා හරි එක ළඟ දැම්මහම ඒගොල්ලෝ එයාට බී ගන්න සෝ කරගන්න ඉඩක් නැහැනේ ඒ ඉඩ දෙන්න ඕන නැත්තම් එක්කට උතුරනවා ඒ වගේම මේ තියෙන අර මම නම් මේ 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 වගේ ටැක්ස් වලට මම කොහොමත් මාස නැහැ මොකද ඒක ඉක්මනින් පිරෙනවා ඇත්තටම තව එකක් තමයි ඕගොල්ලෝ පේන්නේ දැන් මෙතන මේ තියෙන මෙහා පැත්තේ තියෙන ෂෝකේජ් පිට් එක එතකොට මේකේදී වෙන්නේ මොකද එයා අරකේ මේකට වතුර එනවා තමයි ඇවිල්ලා අරක තමයි ශ්‍රජ්ජ කිතුරු වෙන්නේ ඉතින් මේක පොළොට බී ගන්නවා පොළොවේ වතුර වැඩි වුණ හැටි වෙන්නේ මොකද මේකට වතුර පිරලා මේකෙන් අරකට පිරෙනවා ඉතින් පොඩ්ඩක් මේ ගැන හරි ටෙක්නික් එකකට වැඩක් වැඩේ කරේ නැත්තම් නම් ප්‍රශ්න ගොඩක් ඈ දැන් ඒකත් පොඩ්ඩක් බලන්න ඕන අර මම මේ නිතරම කියන එක තමයි පෑන්ට්‍රිය ගෙදරක පෑන්ට්‍රිය හරි වැදගත් පෑන්ට්‍රිය එක උස සාමාන්‍ය අඟ 31 32 ඉතින් මිටි නැට්ටක් පහ මිටි එක්කෙනෙක් නම් උස අඩුවෙන් කෙනෙක් නම් එයාගේ උසට හදා ගන්න ඕන නැත්තම් මේ අපි 33යි මේකේ උස කියලා ඒක උසට ගන්න ගියොත් එහෙම යාට වැඩ කරගන්න අමාරුයි. ඉතින් ඒක ගැන හිතන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් අපි මේ පෑන්ට්‍රියේ හදනකොට මේ පෑන්ට්‍රියට මම අර එදා කිව්වේ මේකට නියු ස්ටෝන් හරි මොකක් හරි ඔය විවිධ දේවල් දින ක්වාර්ට්ස් මොනවා හරි කරලා අපි ග්‍රැනයිට් එක නම් මම ඒකට කැමති නැහැ. ඉතින් ඒවා ඒක තමයි ටොප් එකට යන්නේ. ඒ ටොප් එකේදී අපිට අපි පෑන්ට්‍රි සෙට් එක හදලා වෙලා එමු දුවා මේ ආයතනින් වෙලා එක හයි කරනවා. ඉතින් ඒ ආයතන එක විකටේ හයි කරන කට්ටේ බොහෝ දුරට සබ් යන්නේ. ඉතින් ඒ මිනිස්සු එච්චර කැලස් ඇතරා. රිම කැලස් මිනිස්සු. ඉතින් ඒ වුණාම අර ලස්සට හදාගත්ත පෑන්ට්‍රියට ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක තමයි මේ 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 සිංක් එකක් දානකොට මේ සිංක් එක මේ අපි අඬ අපි මේකේ බස්සන එකක් නම් බස්සන හදනවනේ අපි. ඒ හැදුවාම සිංක් එක අපි බස්සනවා. බස්සලා අපි හැදුවොත් හදන එකයි උඩින් තියෙන එකයි දෙකක්. ඒතර බස්සල හැදුවොත් මෙහෙම ප්ලේට් එක තියෙනවා. ටොප් එක තියෙන ටොප් එකෙන් පහත් තැන මේක තියෙන. ඉතින් මේක හරියට තියෙන්න ඕනේ. මේක තිබුණ නැත්නම් මෙතන මොකද මෙහෙම වතුර මෙහෙම කරලා පිය දාන්න මේ 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 සිංක් එක තියෙන යට නිසා මේ අස්සේ මේ ධාරයෙන් වතුර යනවා. ඉතින් මේක හරියට කරන්න ඕන. ඉතින් මේ ආයතනයට මම කරපු දැනගදිත් මේක කතා කරලා කිව්වා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ. මම ඒ පාරේ YouTube එකේ තියෙනවා මේක. කොහොමද මේක අන්ඩර්මවුන්ට් කරන්න කියන එක ලස්සනට තියෙනවා හරි ලස්සනට තියෙනවා පැහැදිලිවම කරලා තියෙනවා මේ මිනිස්සු මේවවත් බලන්නේ නැහැ ඇවිල්ලා අර මිනිස්සුන්ගෙන් අරක ගේනවා ගෙනල්ලා ලෑල්ලා කපනවා මේව දාලා කපලිල්ල අරක සිංක් එක දාලා යනවා අන්තිමට මහා ප්‍රශ්න ගොඩක් ඇයි වතුර අරකින් ගිල මෙන්න මේක සීල් කරන්නේ මේ සීල් වෙන්නේ නැහැ ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ ඇති වෙන්නේ මේ අන්ඩර්මවුන්ටින් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඈ අන්ඩර්මවුන්ටින් වලදී ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන දැන් ඔක ටොප් මවුන්ටින් වලදී තියෙන මොකක්ද දන්නවද? ඔක උඩට ගෙන ගියාම වෙන්නේ අයි ඉන්න ටිකට මේව සිලිකන් දානවා. සිලිකන් දැම්මම ටික කාලයක් යනකොට
මේව කළුපාට මේක බැඳනවා. ඉතින් ඒක නෑ හරි අජාසත්. ඉතින් අපිට කාලෙන් කාලට ඉතින් පුළුවන් අය එමය ඒක ගලවලා සුද්ධ කරලා ආයෙ ඒකට දාන්න ඕන. ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේව 2022 දී මේව නොවෙන්න හදාගන්න. Taman දැනුවත් වෙන්න ඕන. Taman දැනුවත් වෙලා ඒ දිකරට කියන්න ඕන. ඒ අදාළ දේ YouTube එකේ බලන්න. YouTube එකේ තියෙනවා මේව. හොඳනම තියෙනවා. ඉතින් ඕකට බලන්න බෑ කිව්වොත් මම මේ YouTube එකේ කොටස අරගෙන දාන්න. ඒක බලන්න බලන්න ඒක අනිවාර්යෙන් බැලෙන්නට ඕන කොටසක්. අනිත් එක තමයි දැන් අපි ලස්සනට කරලා තිබුණාට මේ එන මිනිස්සු හරිම අපිලිවලයි සමහරක් අය. එතකොට මේ දැන් මේ ස්මූත් තැනක ඒගොල්ලෝ බලන්න මේ බඩු තියලා දිනේ. බලන්න සිංහයක් ඇතුලේ තියලා දිනේ පේරෝනේ දැන් මේ කීයද? මේවා දකිනකොට මරු දඩ වෙනවා තමයි. මම නම් බැන්නවදල මේක. මේ හැම උගහක් ෆොටෝස් මම ගත්තුවා. මේක දින ඔක්කොමගේ මම ගත්තුවා තමයි අතරම. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. ඒවා ඒගොල්ලෝ දැනුවත් කරනවා. ඒ වගේ කෙනෙක් එනවා නම් මේ සැලකිලා නැති කෙනෙක් එතන කාඩ්බෝඩ් එකක් කරම හොකරි දාන්න. ඔය දිග කාඩ්බෝඩ් තියෙනවා ටයිල් වල කාඩ්බෝඩ් කැඩුව ඇති කඩන බිසික් කරලා ඒක ඩස්බින් දාන්න නැතුව ඒක කුණු වලට යවන්න නැතුව ඒව ටික එකතු කරන් තියන් ඉන්න. මේ වැඩ කරන තැන් වලට ඒව අවශ්‍ය වෙනවා. ඒව නැති වුණාම මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්නේ. මේ කාඩ්බෝඩ් එකක් වගේ එකක් දැම්මම ඒක පොඩි සේෆ්ටි එකක් තියෙනවා. ඒක දාලා තියුවම එයාගේ යා වැඩ කරනකොට ඒක පරිස්සමෙන් තමයි වැඩ කරන්නේ. පොඩ අරක තියෙන ඉඳලා යාව ඉන්ඩිකේට් කරනවා මොකද මේක පරිස්සම වියන් කියලා. ඒක වැදගත් වෙනවා. මේ සිද්ධිය හරි වැදගත්. මොකද මේකේ මම අපි පෙන්නනන්ද ළඟදී දවසක ඒ පරණ ගේ තියෙනවා. ඒකේ අපි ඒක දැන් රිනොවේෂන් එකක් යනවා. රිනොවේට් කරනවා. එතකොට ඇතර මේකේ ඒක ගන්න වැලියු කරනකොට ඒකේ ටයිලින් ගැන අපි හිතුවේම නැහැ ඇත්තටම. පොඩි තැන් කීපයක් තිබුණා. එච්චර උඩ තට්ටුවට ටයිල් කරන්නේ මිනිස්සු ගිහිල්ලවත් නැහැ උඩ තට්ටුවට. අම්මයි පුතයි ඉන්නේ දෙන්නම යටේ ඉඳලා. ඉතින් දැන් අපි ගිහිල්ලා බලනකොට ඇත්තටම උඩ තට්ටුවේ මෙහෙම ඉදින් එළියට ඇවිල්ලා ඕක වෙලා. දැන් මතන ප්‍රශ්නයක් වුණා. ඉතින් මෙතන ස්ලැබ් එකේ මෙහා පැත්තේ තිබුණා ස්ලැබ් එක ස්ටයාවේ එක ළඟ ක්‍රැක් එකක් තිබුණා. ඉතින් මේක නිකන් හිතුවේ මේක ස්ටයර් එක ගිහිල්ලා වගේ කියලා. නමුත් ඇත්තටම එහෙම එකක් නැහැ. මේක අපි ටයිල් එකේ ස්වභාවයේදී උස්සපෙකම මට මතකයි මම මේ ගැන පොඩ්ඩක් කතා කරා වගේ. ඉතින් ඇත්තටම මේ ටයිල් කරලා තියෙන්නේ ඇත්තටම කොහමද? ගේ පේන්ට් කරනලා පොටි තියෙනනේ. පොටි කපලා ඔක්කොම මේ ඩස්ට් එක උඩ. ඒ හින්දා ටයිල් එක බොන්ඩ් වෙලා නැහැ මෙහෙම ඉස්සෙල්ලා. අපරාදී මේ පේනවනේ මේ ටයිල් ඔක්කොම අපි ගැලෙවුවා. මේ වගේ දේවල් හරියට කරන්න නැතුව වෙන්නේ මොකද්ද? මේ සම්පන්න ආස්තිකරීම අර මිනිස්සු රවට්ටලා වැඩ ගැනීම අධික ලෙස මිනිසුන්ව වියදම් කරගීම මේකේ පාපේ අයිති. නිකම් බේරෙන්න බෑ. නිකම් බේරෙන්න බෑ මේක. ඒක අයිති. ඒක තමන්ට ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි තව එක දෙයක් මට කියන්න තියෙනවා මේ සෝලා දානවනේ. දැන් සෝලා පැනල් එකක් දානවා අපි හොට් වෝටර් ගන්න කියලා හොට් වෝටර් වලට. ඒතර අපි හොට් වෝටර් වලට යනකොට අපි ඒකට ප්ලම්බින් වලදී ඒකට ලයින් වෝටර් ලයින් එකක් දෙන්න ඕන. ඉතින් ඒ හැමදෙස්සෙම ටැංකියෙන් පහත තමයි මේක තියෙන්නේ. ටැංකියකින් පහත තියෙනවනේ. ටැංකියෙන් පහත දුණොත් අපිට ඒකට වෝටර් සප්ලයි එක දෙන්න ඕන. ඒතන ප්‍රශ්නයක් නැහැ. ටැංකියකින් උඩ තිබුණොත් ටැංකියේ වඩා උස්සුනොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒකට වතුර යන්න විදියක් නැහැ. එහෙම වුණොත් එහෙම ඔකට ප්‍රෙෂර් පම්ප් එක පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඔය මගේ අත්දැකීම අනුව නම් එහෙමම කළ යුතු නෑ. දැන් වතුර ප්‍රෙෂර් තියෙනවා නම් ඒ ලයින් එක ඩිරෙක්ට් එකට යවන්න පුළුවන්. ප්‍රෙෂර් පම්ප් එකක් මොනේ නෑ. ඒතර වෙනම ලයින් එකක් ඒකට දෙනවා. යාම දිසියෙන් ෆිල් කර ගන්න ඕනේ. ඊට 200 300 150 එහෙම තියෙනවා. ඉතින් එහෙම දැන් මෙන්න මේ ප්‍රශ්නේ දැන් ඒක වැරදි වැඩක් කරලා තියෙන්නේ. වැරදි වැඩක් කරලා තියෙන්නේ කියන්නේ ප්‍රෙෂර් පම්ප් එකක් දාලා තියෙනවා ඒ වෙනුවෙන්ම ඔට්ටෝට වලට. ඒතර ඒක නිසා වෙන්නේ මොකද? ඇතරම පාරේ ලයින් එක ප්‍රෙෂර් සාමාන්‍යයෙන් බාර 1.0 ගානක් තියෙනවා ප්‍රෙෂර් හැබැයි උඩට ගන්න පුළුවන් ඒ ලයින් එක. ඉතින් ඒක නැතුව යා ඒකෙන් තමයි ටැංක එකට ගහන්නේ. ඉතින් ඊළඟ පොඩ්ඩක් අඟල් 7ක් විතර උස 9ක් විතර උසක තියෙනවා. ඒක වෙනම ප්‍රෙෂර් පම්ප් එකක් වැඩ කරනවා. ඒක අපරාධයක්. පොඩ්ඩක් මේව ගැන චුට්ටක් එක්කෙනෙක්ගේම සෑහීමකටපත් වෙන්නේ නැතුව පොඩි මුදලක් ගියාට කමක් නැහැ. කන්සල්ටන්සි එක ගන්න ඕන. එතකොට ඒ එක්කෙනා මේක පැහැදිලි කරලා දෙයි. එතකොට අපි වරද දැනගන්න පුළුවන්නේ. එයා නොදැනුවත්කම නිසා වෙන්නේ නැති. ඉතින් එයාට ඒක දන්නේ නැහැ. එයා දන්නේ අරගෙන
අර සිංහල එහෙම කුණු වැටෙනවා අපේ කනබොන ඒවා කපනකොට ඒවා ඒවා ගිහිල්ලා හිර වෙනවා ප්‍රශ්න ගොඩකට පත් වෙනවා. ඒ නිසා අර මෙන්න මේ වගේ පොඩි පෙනේරයක් ස්ටේනර් එකක් තිබුණා නම් ඇත්තට මේක වටිනවා. ඒතකොට ඒක තියෙනවා. ඒක තිබුවාම කිසි ප්‍රශ්නයක් නැත මහා ප්‍රශ්න ගොඩක් මේක. මේවා ගිහිල්ලා හිර වුණා. ඒ වගේම සමාහරණාට මෙන්න මෙහෙම අපි ප්ලාස්ටික් වලින් එන එකක් තියෙනවා. ඒක දානවා. ටික කාලයක් ගියාන් පස්සේ නම් කැඩෙනවම තමයි. මේ තියෙන කැඩීච්ච එකක්. ඉතින් ඒ වගේ දේවලට යන්න එපා. අර මේ වාස්තු ගැටලු කියලා මම ඔයගොල්ලන්ට කියලා තියෙන මගේ Facebook page එකක් තියෙනවා. මම ඊයේ රෑනම් එකට උත්තර දුන්නා. අද උදේ ඉතින් මගේ ප්‍රශ්න අහන්න වඩා උගාවක් හොඳයි ඒකට යොමු කරන්න. ඒක තමයි මම ඉල්ලා හිටින්නේ. මමත් වැඩ නේද ඉතින් තරහ වෙන්න එපා. මම එහෙමනම් උත්තර දෙන්න ලේසි නැහැ. අන්තිම ඔයගොල්ලෝ එහෙම කරාම මගෙන් වැඩක් ගන්න එක්කෙනෙකුට තියෙන වෙලාවත් තමයි ඒක නැති කරන්නේ. ඒ නිසා ඒක කරන්න එපා. මම මේ කරන උදව් හොඳට ඕම ඇති. ඒ නිසා මේව බලලා වැඩේ කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම YouTube එකෙන් අනිවාර්යයෙන්ම ඔන්ට එකට උත්තරයක් ගන්න පුළුවන්. මේ මෙතන මේ ප්ලම්බින් වලදී කරපු වරද්දක්ම තමයි කියලා හිතෙන වෙලාවකට මොකද දැන් මේ තියෙන වොෂ්රූම් එකේ දැන් මේක ඩ්‍රේන් එක තියෙනවා. ඒතකොට නාන තැන මේ වතුර අරකට ගිහිල්ලා යන්න තියෙන තැන ඒක ඇත්තටම බීම් එක නිසා වැහිලා තියෙන්නේ. මේ මෙතන පොඩි කටක් තියෙන. ඒ නිසා මේකේ වතුර පිරෙනවා. පිරලා අනිත් පැත්තට වතුර එනවා. ඒතර එතන වතුර යන්නේ නැහැ. මේ වගේ වැරදිත් තියෙනවා. ඉතින් මේවා පොඩක් බලන්න. බලලා කරන්න ඕන දේවල් තමයි. නමුත් බීම් එක ඩැමේජ් වෙනින්ද බීම් එක කඩන්න බෑ. එහෙනම් මේ හෝල් එක පොඩ මෙහාට ගත්තා නම් ෆුල් ස්ට්‍රෙන්ත් එක මෙතනට යනවා. යාට ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඒකෙන් යාට වහිනවා. නමුත් කැපැසිටි එක මදි වුණාම ලොකු ප්‍රශ්නයක් එක. ඉතින් එහා පැත්තේ මේක ලොකු එකයි කාලේ පටේරුට දෙක ඔය වගේ පට ඒ වගේ එකක් දාලා අපි එහා පැත්තෙන් බස්සන වගේ වැඩක් තමයි කරන්න වෙන්නේ. ඒ වගේම තමයි මේ ලෑන්ඩ්ස්කේපින් එකත් වැදගත්. දැන් ලෑන්ඩ්ස්කේපින් එක කරනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන ලෑන්ඩ්ස්කේපින් එක ගෙන්නලා මෙන්න මේකයි 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 මොනවද දාන ගස් කියලා ඔක්කොම විස්තර අන්දි දාන්න ඉස්සෙල්ලා යාට කියන්නේ සාම්පල් එක ගෙනත් පෙන්නන්න කියලා. නැත්නම් පෙන්නන්න එකක් දාන්න තව එකක්. ඒක තමයි වෙන්නේ. එතකොට මේ නමුත් හොඳ ඐඩියාස් තියෙන අය ඉන්නවා ලෑන්ඩ්ස්කේපින් වල. හොඳ ඐඩියාස් තියෙන අය ඉන්නවා. නිකන් විකාර දේවල් කරගන්න සිම්පල් මෙතඩ් එකට යන්න. අර පොළව මේවා බ්‍රික්ස් අල්ලනවා නම් ඒක හැමතිස්සෙම කල්පනා කරගන්න ඕන. මොකද එතෙන්දී නම් එතෙන්දී ප්‍රශ්න මොන එක එක රටාවමනේම කරන්න යන්න එපා. අපි මම හිතන්නේ මේ වගේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම ස්විචස් වලදීත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්විචස් අපි ගොඩාක් එකතන තියෙනව දුනා මොකටද මේක මොකටද මේක කියලා හිතන්නේ. ඒතර කොච්චර නමුත් ඒක වැරද්දක් වෙන්න පුළුවන්. ඒ හින්දා එතන පොඩක් ස්විචස් පහක් හයක් යනවා නම් ඒක ඉදින් 2 ගන්න එකයි 3 ගන්න එකයි වගේ වෙනම දාගත්තා නම් අපිට පහසුක ලේසි නැත්නම් එක දෙකක් දාලා තමයි අනිත් එක දාගන්නේ. ඒකත් ඉතින් අපරාධයන්නේ. ස්විච එකේ ආයු කාලය එතනදී අපි ඉක්මනටම ඉවර කරගන්න. මේ හැම එකටම ආයු කාලයක් තියෙනවා. ඔතන තියා ගන්න. තව අපි කරන වැරද්දක් තමයි මේක. මොකද දැන් ටයිල් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්කර්ටින් ඔක්කොම ඉවර කරලා ග්‍රවුට් කරනවානේ. මේ ග්‍රවුටින් එක ඒ වෙලාවෙම කරගන්න ඕන තමයි. ඒ වෙලාවෙම කරගන්න නැතුව තිබුණාම වෙන්නේ මොකද? අනිත් අය වැඩ කරනවා කොහොම වෙනවා. ඊට පස්සේ ඒකේට යනවා ඩස්ට් එක. විශේෂයෙන් ඔය උළුව වරේ මේ ලී වැඩක් කරොත් එම ආය නැහැ. ඒක ඇතුළට ගියා තමයි ඒක. ගියන් පස්සේ වෙන්නේ මොකද? ඒ යන්නේ ඉස්සෙල්ලා ඒතර ග්‍රවුට් කරලා තුන ඒක යන්නේ නැහැනේ. දැන් අපි ග්‍රවුට් කරන්නේ නැතුව පස්සේ මේගොල්ලෝ මේ ග්‍රවුට් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ගන්න වැඩේ පස්සේ කාලේ අන්තිම මොහොතේ ග්‍රවුන්ඩ් කරන්න යනකොට අපිට මේක සෝදන්න වෙනවා. මේක සෝදා. ඒතර මේක ඇතුලේ මේ පේනෝනේ ලොකු ඩස්ට් එකක් තියෙනවා. මේ ඩස්ට් එක ඔක්කොම යවනවා සෝදන්න. සෝදලා ඉවරලා මේ උන්නන් පස්සේ තමයි ග්‍රවුන්ඩ් කරන්න ඕන. කොච්චර නමුත් හරියට වේල් නැහැ කියන්න බෑනේ. ඒපාර ග්‍රවුන්ඩ් කරාම පස්සේ වෙන්නේ මොකද? අර කහට හිමීම ග්‍රවුන්ඩ් එකෙන් ඇදෙනවා. ඒක අර අරකෙතෙත්. ඒක දින කහට අර කුරාගෙන එළියට එනවා. ඉතින් තනින් තන දුර පාටව මොකක් කරව පාටක් වැටෙනවා. ඒක පොඩ්ඩක් පාඩුවක් වෙනවා. එක දැනගන්න මතකයි ඒ වතුර වලට මෙහෙම ටයිල් කරන ඇල්ලුවා
ඇලුවාම නේද ඒකේ තියෙන ඩස්ට් එක. හැබැයි ඒකේ වඩු වැඩ වගේක් කියලා තිබුණා. ඒ ඩස්ට් එක තිබුණා. ආ නෑ. පේන්ට් කරනකොට පේන්ටිං අය කපපු ඩස්ට් එක ඒක ගිහිල්ලා බිත්ති වල වැදුනා. වැදුනාම නේද ඉතින් ඒක බිත්ති අය සැර උරා ගත්තා. අන්තිමට පොටි දක්වා කපලලා ආයි පොටි ගල්ලා අරගෙන තමයි ආයි මුලින්ම කරලා තමයි මේ ඒක හදන්න උනේ. ඒ වගේ දේවල් විය හැකියි ඈ. දැන් පොඩක් පරිස්සම් වෙන්න ඕන. ඊළඟට තමයි අර මට කියන්න දෙන්නේ සෙප්ටික් ටැංකියක් හදනකොට කොහොමද මේක හදන්නේ. මම මේකට වීඩියෝයක් කරලා තියෙනවා. මෙහෙන් එන එක තියෙනවා. රසි අට එක තියෙනවා. මේක වතුර ලයින් එක වෙනයි. මේ ස්ලජ් එක වේරෙන්නේ නැහැ. මේක මම වීඩියෝයක් කරලා තියෙනවා. හරියට කරගන්න. නැත්තම් එහෙම ගිය තුල ගඳයි. ඒතර ඒ ප්‍රශ්නේ එනවා. අනික තමයි මේ ස්ටයාවේක පඩිය අඟල් 6ට උස්සන්න එපා. අඟල් 7 කරනවා කියන එකට හරි අමාරු. ස්ටෑන්ඩඩ් 6 තමයි. ඒතර ඒ හිඳ අඟල් 7යි මේ වැදන අඟල් 10යි 11යි 12යි ඒක කමන්නේ. මේක තමයි වැදගත්. උස. ඉතින් එහෙම නොවුනොත් මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා. මේ විකාර රූප තියෙනවනේ. ගෙදරක තියන්න එපා. මම නොටිස් කරපු එකක් තමයි මගේ අත්දැකීමනේ මෙන්න මේ ඇඳ මේ තියෙන ඇඳේ දාලා තියෙන මේ බෙඩ්ෂීට් එක එතරම් සුබ නැහැ මේකට මොකද කියන එක උගන්ට තේරේ තව ඉස්සරහට මම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මොකද කියන එක තේරේ මොකද එතරම් සුබ නැහැ මේ වගේව පාවිච්චි කරන්න එපා මම තියාගන්න ඕනේ දැන් මේවයි දිහා ඇත්තටම කෙනෙක්ගේ අයියෝ මොකද්ද මේක මෙහෙම දේවල් දේද අර මේක ඉතින් බලන දෘෂ්ටි කෝණය අනුවනේ මේ බලනකො මේකේ මේ පැත්තේ බැලුවොත් වෙන්නේ මේ මේ සිංහයා මේ පැටියා මෙහෙම කරන් ඉන්නා වගේ සිංහ දේනවා මෙහෙම කරන් ඉන්න මේ සිංහ දේනවා හපා හපන්න හදනවා නේද ඇත්තටම බැලුවොත් මේකේ තියෙන මොකද්ද ඌ අරගෙන යන ආදරෙන් අරන් යනවා පැටියට රිදෙන්නේ නැහැ මොකද මේක දෙයක් දිහා බලන කෝණය අනුව තමයි මේක තීරණය වෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මෙහෙමයි තව කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙමයි නෝත් මේ හැම එකම මම කියන්නේ මොකද්ද වාස්තු කෙනේ රයිද මේ වාස්තු වාස්තු කියන්නේ මොකද? ගියක් හරියට හදාගන්න හැටි. මොකද මම නැත්තම් උළුවස්සයි, ලියරකයි, මේකයි, දින්දයි, මුල්ලයි. මේ බහූපූත නම් නෙමේ වාස්තු කියන්නේ. මම දෙයක්. මේවා නම් නෙමේ. මේවා අයිති නෑ. ඒක ගෙවල් බලන්නන්ට අයිති. අපිට අයිති නෑ. දැන් ඒ වගේම මට කියන්න දෙන්නේ මොකද? ద్వාර සටහන අනිවාර්යයෙන් ඕනේ. ద్వාර සටහන ඕන ගෙදරකට. මොන දේ නැතුණත් ద్వාර සටහන අවශ්‍යයි. මේ ద్వාර සටහනෙන් ඇත්තටම කෙරෙන්නේ ගේ බැලන්ස් වීමක් කරන්නේ. මේ බැලන්සින් කියන එක හරි වැදගත්. මේ ඔක්කොම කළ හොඳට මේ ඒ එලිමන්ට්ස් වලට මේ හැම එකම දාලා එතකොට අපි ගේ ප්ලේස් කරනකොට ඒ තැන් වල ඒ දේවල් දාලා හරියටම හදා ගන්නවා. එතකොට උළුහා ජලය දාලා බැලන්ස් කරගෙන තියෙන ගේ. කවුරු හරි ඇවිල්ලා මේ පේනවද? මෙහෙම කළා ඇඟිල්ල දිවුවාම අන්තිමට ගේ කඩාගෙන ඒකෙන් වෙන්නේ මොකද ගේ ඔක්කොම අක්‍රිය වෙනවා. එවැනි තත්වයකට පත් වෙන්න එපා. 2022 අවුරුද්ද හොඳටම හිතන්න. ඔය බහූපූත වලට නිකන් මේ මේ පේන කියන එකට නම් යන්න එපා. ඔය ඒවා මේ ඒවි මිනිස්සු පේන කියන වගේ කියන ඒවට යන්න එපා. ටෙක්නික් එකකට කතා කරන්න කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න. ඕන තරම් ආකිටෙක්ස් ලයින් ඕන තරම් ඉන්න හොඳ නිර්මාණශීලී අය ඉන්න. හොඳ නිර්මාණශීලී අය ඉන්න. ඉතින් මේ මේගොල්ලන්ගෙන් තමන්ගේ නිර්මාණය කරගන්න ඕන. ඒ අතරට ඒ කරාම ඒගොල්ලන් ස්කෙච් එක කරන් තමන්ගේ දැනුමත් මේකට පාවිච්චි කරන්. ඒ අඳින අවස්ථාවෙදිම නැත්තම් ඕගොල්ලන්ගේ ඒ කතාව කියන්නේ. මේ මේ තැන්වල මේමය මේතර ඒගොල්ලන්ගේ නිර්මාණය හරියට කරලා දෙනවා. නැත්තම් ආයෙසරයක් කරන්න ගියම කවුරුත් ඒකට කම්මැලි වෙනවා. ඒ නිසා හරිම දේ හරි විදියට කරන්න. එතකොට පොතපත පරිශ්‍රණය කරන්න. අරය අරය කිව්ව මෙයා කිව්ව වැරදි. එතන කේන්දර බලන අය ළඟට ගිහිල්ලා මේක කේන්දර බලලා ඒගොල්ලෝ කියන කතා අනුව නම් මේක වෙනස් කරගන්න එපා. මම හැමතිස්සෙම කියනවා කේන්දර බලන අය මේ වැඩේ කරන්නේ මේ මේ මොනවද නැකත් හදන අය මේ වැඩේ කරලා දෙන්න. වාසු දෙන්න කතා නොකරින්. ඒකෙන් වෙන්නේ ඔබේ වෘත්තියත් ඔබ හැල්ලුවට පත් කරන එකයි. 2022 වර්ෂේ සුභම සුභ වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.